තුන්වෙනි අපේක්ෂකයන් පිළිබඳව බලාපොරොත්තු තියාගෙන ඉන්න සමහරු ඉන්නවා. ඒ අය බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ජයග්‍රහණය කරන්න නෙවෙයි. තුන්වෙනි අපේක්ෂකයාට උනා කාරු හරි පරද්දන්නේ එහෙම නැත්නම් කවුරු හරි දිනවන්න. මොන කඳවුරද දිනවන්නේ කියන එක පිළිබඳව, මොන කඳවුර පරද්දන්නේ කියන එක පිළිබඳව මම හිතන්නේ ජනතාවට දැන් හොඳ වැටහීමක් තියෙනවා. ඒකට හේතුව වැඩිම විවේචනය වෙන්නේ කවද කියන එක අපිට පැහැදිලි. ආණ්ඩුව පරාජය කරන්න යන්න පුළුවන් හැම අවස්ථාවකදීම ඒ ආණ්ඩුව රැකගත්තේ කවුද කියන එක මම අමුතුවෙන් කියන්න ඕන නැහැ. විපක්ෂය නියෝජනය කරත් ආණ්ඩු පක්ෂයේ වගේම කටයුතු කරපු පිරිසක් විපක්ෂය තුල ඉන්නවයි කියන එකත් ඔබට අමුතුවෙන් මම පැහැදිලි කරලා දෙන්න ඕන නැහැ. එමනම් මේ උදවිය මේ රටේ බලාපොරොත්තු වෙන්නේ නැවත නැවතත් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීමේ පරමාර්ථයයි කියන එකයි මම විශ්වාස කරන්නේ.